අවසරයි. මේ දැන් මේ ස්ථානයේ ඇත්තටම මේ දැන් අලුතින් ආපු අය සමහර සැක සහිතව පැමිණලා තියෙනවා. ඔබ වහන්සේ ධර්මය ආනකොට සැක ගොඩාක් නැති නැති වෙලා තියෙනවා. ඒ වුණාට අර බුදුරජාණන් වහන්සේ අපේ හෙළදීපේ ඒ බුදුහා කියන සැකේ තාම සමහර අය තියෙනවා. ඒක නිසා ඒක සාක්ෂි සහිත පොඩි විස්තරයක් අපිට මේ දෙන්න කියලා ඔබ වහන්සේ කාටද ඉල්ලා සිටිනවා. ඒක ඉතින් අපිට ඒ සැකය අපිට අයින් කරන්න බෑ. තම තමන්ම දැනගන්න ඕන. තම තමන්ගේ සැකය තමන්ම අයින් කරන්න. හැබැයි මේ ධර්මය නිවැරදිව ධර්මය අනුගමනය කරන පුද්ගලයාට තේරෙනවා මේ ආගම කියන එක ඉන්දියාවෙන් ආපු එකක්. පිටරටක කොහේවත් මේ කියන බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන් දකින ධර්මයක් ලෝකෙ කොයි රටකවත් ඇත්තෙත් නැහැ. කොයි රටකවත් එහෙම ධර්මයක් උපන්නේත් නැහැ. මේ බුදුන් උපන් දේශය කියන්නේ මේ බුදු බව උදුරා දමන බුද්ධත්වයට පත්වෙන නිවන් දකින ධර්මය තියෙන රට උපන් රට. ඒකයි මේ රට ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ. ඒකයි ඉතින් පස්සේ කාලෙක තේරෙයි ටික ටික යනකොට. ඔබ වහන්සේ දීර්ඝායුෂ අධිෂ්ඨාන වෙන්නේ අපි එකපාරට ඕක අයින් කරන්න ඕනේ නැහැ. Tamanටම තේරිලා අයින් කරගන්න පුළුවන්. අවසරයි ආර්ය උන්වහන්ස. අපි දිහිගෙවල් වල ව්‍යාපාර කරමින් මේ දරුවල් එක ජීවත් වෙන අය තවම ඔව් අපිට දෛනික ජීවිතයේදී ඇති වෙන ප්‍රශ්න යටිවලදී මේ කොහොමද ප්‍රායෝගිකව ඔය සියලු ප්‍රශ්න වලට නියම නිවැරදි සාර්ථකම පිළිවෙත තමයි සතර කමඨාන් මේ භාවිතාගින් තරහ ගන්නෑ මෛත්‍රියෙන් කටයුතු කරන ප්‍රියදේට අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙන්නේ අයුතු ලාභයක් ගන්න කල්පනා කරන්නේ මිනිසුන්ව සූරා කරන්න බලන්නේ සාධාරණ ලාභයක් ව්‍යාපාරයක් කරනකොට ගන්නවා කාටත් සේවයක් යහපතක් කරන දෙපැත්තටම සාධාරණ ඒකෝට සතර කමඨහන් කරන මිනිහෙක් කුට වෙලනාමක් කරන්නත් පුළුවන් ජීවත් වෙන්නත් පුළුවන් පවුලක් ළමයි හදාගෙන ඉන්නත් පුළුවන් හැබැයි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලාවක් රාගයක් නැ දේශයක් නැ මෝහයක් කොච්චර හොඳද බලන්න ඔබ වහන්සේ කියන දේ ප්‍රායෝගික මේක ගිහියෙකුට පුළුවන් පුදුම ආකාරයේ ප්‍රායෝගික සාහනයක් සුවයක් සැනසීමක් සතුටක් ලැබෙන ක්‍රමයක් මේ සතුට නිරාමිසයි අර ලාභය ලැබලා ඔබ ලබන සතුට ආමිසයි හැබැයි ණය ගෙවන්න වෙනවා තේරුණාද අර තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරාම තාවකාලික සුවයක් ලැබෙනවා හැබැයි පද විපාකය බොහොම දරුණු මෛත්‍රී කළොත් ඒ පද විපාක සියල්ලෙම දෙපැත්තම නවත්තනවා දෙපැත්තම මුදවා ගන්නවා ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ කිව්වා සෑම කෙනෙකුටම සියලු සත්වයන්ට මේ ආනපාන සති සමාධිය ගැළපෙනවා යහපත් මේක කරන්න උලන් ඇදීම පිට කිරීම කවුරුත් කරනවා නැතුව ජීවත් වෙන්න බෑ හැබැයි නිවන් දකින්න බෑ එහෙමයි මේ දැන් ප්‍රායෝගිකව දැන් ඒ වුණාට ඔය රේඩියෝ වල ගුවන් විදුලි වල චැනල් වල බලන්නකො සිවුරු ඇඳගත් හාමුදුරුවෝ මැහිලා කියනවා මිනිස්සුන්ව මුලා කරන්න මේ උලන් ඇදීම පිට කිරීම තමයි බුදුහාමුදුරුවෝ ආනපාන කියලා කිව්වේ කියලා ඔය හාමුදුරුවෝමයි ඔය කියන්නේ මේ දහම ඔබ වහන්සේන් අපි යම් තාක් දුරට ප්‍රථම වතාවට අපි මෙහෙට පැමිණියේ මේ මේක අපි ගෙවල් වල ක්‍රියාත්මක කරන්න ගියාම දරුවෝ විරිදත් එක්ක ගැටීම් ඇති වෙයි ගැටීම් ඒක නෙවෙයි කියන්නේ ගැටීම් නැති වෙන නැති කර ගන්න නෙමෙයි කියන්නේ ඉවසලා විමසලා ඒකනි කියන්නේ අර නිසීදටි පල්ලංකම් ආභුජිත්වා කිව්වේ මොකද ඈ ඕම ඉවසලා විමසලා නිහතමානී ලෙස පහළම අංකයට මානය ගෙනල්ලා නිහතමානීව මාන හතකින් මිදී නිදහස් වෙලා කටයුතු කිරීම නිහතමානී එතකොට මානයක් නැහැ අපිට අන්තවාදී අන්තගාමී ලෙස මොකවත් කරන්නේ නැහැ බොහොම හිත පිටිසුදුව උපේක්ෂිතෙන් කටයුතු කරන්නේ අවසර ආරිය හදුන් වහන්ස මෙයා ආනපාන කරනකොට සතර කමටහන් ඉබේ වැඩෙනවද නැත්නම් අපි වඩන්න ඕනද
ආනපාන කරනවා කියන්නේ සතර කමඨහන් කරනවා වැඩෙනවා කියන එකයි. භාවිතයට ගන්නවා කියන එකයි. දැන් මේ උපාසකම්ම හිතාගෙන තියෙන්නේ ආනපාන කරනවා කියන්නේ සතර කමඨහන් කරනවා කියන්නේ මොකද්ද? දෙකම එකයි. ඔව් දෙකම එකයි. මේකට තව වචන කිව්වා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කිව්වත් චතුරාරක්කා වඩනවා කිව්වත් සතර කමඨාන් වඩනවා කිව්වත් ආනපාන සති සමාධිය වඩනවා කිව්වත් මේ ඔක්කොම එකයි. හැබැයි උපාසකම්ම මේක පැය 24ම අපි මේ වඩ වඩා ඉන්න ඕනේ කී කියා ඉන්න ඕනේ දෙයක් නෙමෙයි. මේක කොයි වෙලාවටද කරන්න ඕනේ ප්‍රායෝගික වෙන්න මේක කොයි වෙලාවටද කරන්න ඕනේ. ඕකයි සියලු දෙනා දැනගන්න ඕනේ මේක කොයි වෙලාවටද කරන්නේ. අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්නේ කොයි වෙලාවටද? දවසේ පැය 24 තුල. ඈ රාගසිතෙල්ල අන්තවාදී අන්තගාමී ලෙස රාගයක් දැඩි ලෝභයක් විෂම ලෝභයක් දැඩි සාසාවක් තණ්හාවක් හිතට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට දීගං වාහෝ රස්සං වාහෝ ආපු වෙලාවට විතරයි අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා අර ආසය අනුසය නූපදවා ඉන්නේ. ඊට පස්සේ මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. තමන්ගේ හිතට ද්වේෂයක් තරහක් වෛරයක් ක්‍රෝධයක් විරෝධයක් ආපු වෙලාවට විතරයි. දැන් අද වෙලා තියෙන්නේ බුද්ධ ආගමේ උදේ පාන්දර විනාඩි 5-10ක් ඔය ගුවන් විදුලියේ චැනල් වල රේඩියෝ වල රූපවාහිනී වල මෙත්තානුස්සති කියලා උදේ විනාඩි 5ක් මෛත්‍රී වඩන. වැඩක් නැහැ. වැඩක් නැහැ. නමුත් තමන්ට පැය 24 තුල කොයි වෙලාවෙ හෝ තරහක් වෛරයක් ක්‍රෝධයක් හිතට එනවා නම් ඒ මොහොතේ තමයි ඒකයි කිව්වේ එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංජයෝ කියලා බද්දේ කරත්තු සූත්‍ර පහකම තියෙනවා. එතන එත්ත එත්ත කියන්නේ ඒ ඔය තරහ උපදින මොහොතේ මෛත්‍රිය වැඩනු නැතු උදේට මෛත්‍රිය වැඩන එක හොඳයි. ඒක පුරුද්දක් හැටියට හොඳයි. නමුත් බැරි වෙලාවත් උදේ විනාඩි 15ක් හොඳට මෙත්තානුසති මෛත්‍රිය වැඩලා තව පැය භාගයක් විතර මොකක් හරි ගියාම Tamanට තරහක් ආව තරහෙන් වැඩ කළොත් වැඩක් තියෙනවද අර උදේ මෛත්‍රිය වැඩුවේ? කිසිම වැඩක් නෑ. කිසිම හරයක් අර්ථයක් වැඩක් නෑ. උදේ 9-10 2-3-4-5-6 හවස හරි උදේ හරි කොයි වෙලාවෙරි තරහක් ආව ඒ වෙලාවේ මෙත්තානුස්සතිය වැඩුවේ නැත්නම් ඒකෙන් අර උදේ වඩන එක හෝ හවස වඩන එකෙන් වැඩක් නෑ. නමුත් අර උදේ වඩන්නෙත් නෑ හවස වඩන්නෙත් නෑ වෙලාවක් නෑ. හැබැයි දවසේ පැය 24 තුල තමන් ඒ කරන කියන ඔය සියලුම දේවල් කරනවා. කරනකොට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් හිතට ආව නම් වහාම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවොත් ඒ ඇති. ඒ වගේම උදේට අසුභානුස්සති මරණානුස්සති වඩන්න ඕනේ. අර දැඩි ලෝභයක් ආසාවක් තණ්හාවක් ප්‍රිය දෙයට ඇලීමක් ආවනම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ඒ මොහොතේ වඩන්න ඕනේ. එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංච යෝදම්. පච්චුප්පන්නංච කියන්නේ වර්තමාන මොහොතේ එතෙන්දීම වඩන්න ඕනේ. නැතුව ඒ යන එක නවත්තලා දැන් මං කිව්වේ ඒකනේ මම අර කාර් එක කෙලවගෙන යනකොට අර පස්සෙන් ආපු කාර්කාරයේ කෝන් එක දෙතුන් පාරක් ගහලා වෙට්ටුවක් දාලා හැපුණා නොහැපුණා ගන්නට ගියා. කාර් එක නවත්තලා මම මෙත්තානුස්සති වඩන්න ඕනේ නැහැ. කාර් එක එලවන ගමන්ම යන ගමන්ම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. තමන්ගේ හිත කිලුටු කරගන්න. අනුන්ගේ හිත කිලුටු කරන්න. වැසිකිළියට ගියා නම් ආයි ගෙදෙට ඇවිල්ලා මම මෙත්තානුස්සති මරණානුස්සති වඩන්න වැසිකිළියෙන් නම්මයි කරන්නේ. ගමන් කරන ධක්මම් මළුවක නම් සමක්මම් මළුවේදීමයි කරන්නේ. ඉඳගෙන ඉන්නකොට නම් ඉඳගෙන ඉන්නකොටමයි කරන්නේ. හිටගෙන ඉන්නකොට නම් හිටගෙන ඉන්නකොටමයි කරන්නේ. හාන්සි වෙලා ඉන්නවා නම් ආයි නැගිටලා කරන්න ඕනේ නැහැ. හාන්සි වෙලාම කරන්න. ඒ ඉරියව්වෙම ඒකයි කිව්වේ ගැච්ඡන්නවා, තිටවා, සයනවා, නිසින්නවා. ඒ ඉරියව්වෙම ඒ විදිහටම ඉඳගෙන මේ සතර කමඨහන් කරන්න ප්‍රායෝගිකවම පුළුවන්. මේ
දැන් තරහක් ආව ගමන් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එක්ක බුදු පිළිමයක් ගාවට ගිහිල්ලා මට ආනුසතිය වඩන්න බෑ. එහෙම වඩන්න යන්න එපා. ගැසල වේවා නිරෝධ සුවය.